සිය බස සිය බස සිය හඬ සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සිය හඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන කොළොම් තොට සීම ලක්තිරණී ගම්දනව්වලද ලොව නන්දිසින්ද පිපී සුවඳ දෙන අපේ මුදූ දරුවන්ගේ දස්කම් විස්කම් ලෝටම කියන දැයට පිපෙන මල් පුංචි අපේ දස්කම් විස්කම් ලෝට කියන දැයට පිපෙන මල් දැයට පිපෙන මල් කොළොම් තොට සීම ලක්තිරණී ගම්දනව්වලද ලොව නන්දිසින්ද පිපී සුවඳ දෙන පිපෙන්නට වෙර දරන අපේම දුවදරුවන්ගේ දස්කම් විස්කම් ලොවට කියන ළමා වේදිකාව දෙයට පිපෙන මල් දෙයට පිපෙන මල් ආයුබෝවන් දෙවියන්ට සුබ සන්ධ්‍යාවක් වේවා ලොව පුරා විසිරී සිටින අපේම දුවදරුවන්ගේ දස්කම් විස්කම් ලොවටම ඇසෙන්නට ලොවටම හඬගා කියන්නට සියහඬ අන්තර්ජාල ගුවන්විදුලිය පුංචි ඔයාලා වෙනුවෙන්ම තිලින කරන දැයට පිපෙන මල් වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. කොළොම්තොටේ පුංචි හපනෙක් තමයි අද දැයට පිපෙන මල් වේදිකාවට ගොඩවන්නේ. ඉගෙනීමට, ගායනයට, වාදනයට ඒ විතරක් නෙමෙයි ක්‍රීඩාවටත් උපන් හපනෙක්. අද දැයට පිපෙන මල් වේදිකාව සුවඳවත් කරන අපේ පුංචි මල් කෙකුල මොරටු මහාවිද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුකිත දෙව්දිලින බොහොමත්ම ආදරෙන් ආයුබෝවන් කියලා පුතේ ඔයාව දැයට පිපෙන මල් වේදිකාවට අපි පිළිගන්නවා. ආයුබෝවන් සමින ටීචර්, මම මුලින්ම ස්තුති කරනවා සිහඬ නාලිකාවේ අද මට මේ ලබා දුන් අවස්ථාවට. දැයට පිපෙන මල් අහගෙන ඉන්න යාළුවෝ හැමෝටම ඇහෙන්න පුතා ගැන පුංචි හඳුන්වා දීමක් කරලම අපි මේ කතාව ආරම්භ කරමු. මම සුකිත දෙව්දිලින. මම පදිංචි වෙලා ඉන්නේ කළුතර දෙල්දුව ප්‍රදේශයේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි නංගි තමයි ඉන්නේ. මගේ තාත්තා ගැන කියනවා නම් ඔහු වෘත්තීන් යතුරුපදිකාරණකි. ඔහුගේ දෑතේ සවීන් දහනිය මාංශීන් උපයගන්න ලද්ද මුදලින් තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ. ඉතින් තාත්තා උදේ වැටට කියාට පස්සේ රෑට ගෙදර එනකන් මාවයි අක්කවයි නංගිවයි බලාගෙන ඉන්නේ මගේ අම්මා. හොරේතුඩුවේ ශ්‍රී ඥානීමල දහම් පාසලේ දූදරුවන්ගේ ගුණ නැන පාදමින් ආචාර්යවරියක් ලෙස මගේ අම්මා මේ විනිට උගන්නමින් කටයුතු කරනවා. නිතරම මගේ හයිය මගේ වැඩිමහල් සහෝදරි ඇය සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාගයේ දෙහිනි සපත් වෙලා දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨේ 3 වෙනි වසරේ ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින් අපි හැමෝගෙම උරතල අපේ චූටි නයි එයා මේ පාර පාශ්‍රේණී ශිෂ්‍යත් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙමින් ඉන්නවා. අපේ පවුලේ 5 දෙනාටම සින්දු කියන පුළුවන් ටීචර්. අපි නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ඔක්කොම එකට එකතු වෙලා ගීත ගායනා කරලා සතුටු වෙලා ඒ කාලේ විනෝදයෙන් ගත කරනවා. ඒ වගේම සවින ටීචර් අපි අපේ ඉගෙනීම් කටයුතු වලදී විශේෂ බාහිර කටයුතු වලදී එකිනෙකාට සහයෝගයෙන් එකමුතුව වැඩ කටයුතු කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම මට මේ වගේ පවුලක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා ටීචර්. පවුල තමයි හැමෝගෙම හයිය. එහි සමගිය තමයි අපේ ඉදිරි පැවැත්ම තීරණය කරන්නේ. පවුලට ඉන්න ලොකුම හයිය වුණු එකම පුතා එක්ක තමයි අපි මේ අද කතා බහ කරමින් ඉන්නේ. ඉතින් පුතේ, ඔයාගේ පාසල ගැනත් කියන්නකෝ අපිට. ටීචර්, මම දැන් ඉගෙන ගනිමින් ඉන්නේ 12 ශ්‍රේණියේ. එක වසරේ ඉඳන් මේ දක්වාම මගේ පාසල තමයි බස්නාහිර පළාතේ පිළියම් දැක් කලාපේ මුරුටු පුරවරේ ප්‍රධානතම බෞද්ධ පාසල වන මුරුටු මහාවිද්‍යාලය. පාසල ගැන කියද්දී ටීචර් හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් සතුටුදායක ආරංචියක් තියෙනවා. දැන් දවස් කීපයකට කලින් අපේ පාසල ජාතික පාසලක් බවට පත් වුණා. ඉතින් මං පාසලේ ඉගෙන ගන්නා කාලය තුළදී ඒ ජාතික පාසලක් බවට පත් වීමත් මට තවදුරටත් එහි අධ්‍යාපන ලැබීමට හැකිවීමත් ගැන මං හරි සතුටු වෙනවා ටීචර්. එය මට මහත් වාසනාවක්.
මම පුංචි කාලේ ඉඳන්ම අධ්‍යාපනයේට ගායනයේට ක්‍රීඩාවට මගේ පාසලෙන් මට ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි ටීචර්. ඒ වගේම මගේ පාසලේ ක්‍රීඩාවන් අතරින් ක්‍රිකට්, රගර්, චෙස් සහ මල්ල ක්‍රීඩා වගේ සවුවලින් ගොඩක් කෙදිනෙන් සිටින පාසලක්. ඒ වගේම කියන්න ඕන සමින ටීචර්. නාට්‍ය රංග කලාව, නර්තනය, සංගීතය, චිත්‍රකලාව වැනි සෞන්දර්ය විෂයන් අතරින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමි කරගත් අභිමානවත් පාසලක් ලෙස මට මගේ පාසල හඳුන්වන්න පුළුවන් ටීචර්. බස්නාහිර පළාතේ පිළියන්දල කලාපයේ මොරටු පුරවැරේ මොරටු මහාවිද්‍යාලය අභිනවයෙන් පත් වුණා ජාතික පාසලක් බවට. අභිමානවත් මොරටු පුතුන්ට වගේම විද්‍යාලයටත් අපේ උණුසුම් සුබපැතුම්. දෙයට පිපෙන මල්, දෙයට පිපෙන මල්, දෙයට පිපෙන මල්. මේ දැන් ඔබ ඉන්නේ උසස් පෙළ විභාගයේ පෙනෙන මානේ. ඉතින් මුල ඉඳලම ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලම ඔබ මොරටු මහාවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් පුතා මතක් කරමුද ඔබ පාසලේ ඉගෙනීමට පරිබාහිරව විෂය සමගාමී කටයුතු වලට මොන වගේ දස්කම්ද දක්වන්නේ? මාගේ විෂය බාහිර කටයුතු ගැන කියනවා නම් ටීචර් මම ක්‍රිකට්, සංගීතය, නාට්‍ය රංග කලාවේ අංශවලට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආස කරනවා. ඒ නිසාම මම මේහා සම්බන්ධව තරඟ ක්‍රියාකාරකම් රසකට සහභාගී වෙලා ඉන් ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. මුලින්ම මගේ සංගීත කටයුතු ගැන කියනවා නම් මට කුඩා කාලේ ඉඳන්ම ගීත ගායනා කිරීම වගේම ජන ගායනා කිරීමට මාතෘ දක්ෂතාවයක් තිබුණා. ඒසොලින් මම ශ්‍රී ඥානීවල දහම් පාසල නියෝජනය කරමින් පානදුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සෑම වසරකම තිබුණු තරඟ සඳහා සහභාගී වෙලා ජයග්‍රහණත් ලබා ගත්තා. ඒ වගේම පාසලේ කලාප මට්ටමේ, පළාත් මට්ටමේද ජයග්‍රහණත් මම හිමි කරගෙන තියෙනවා. මගේ ගායනය වගේම මගේ වාදන හැකියාවද මතුනේ මගේ පාසලෙන්මයි. ඉතින් විෂය බාහිර කටයුත්තක් විදියට මං සංගීතය බොහෝ සෙයින් ප්‍රිය කරනවා ටීචර්. ඒ වගේමයි ක්‍රිකට්. මම ක්‍රිකට් ක්‍රීඩාවට මුලින්ම යොමු වන්නේ මගේ පාසලෙන්මයි. පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් වලටම තිබිච්ච ආසාව නිසා මගේ අම්මයි තාත්තයි මාව තුන්වන ශ්‍රේණියේදී පාසලේ තිබිච්ච ක්‍රිකට් පුහුණු කඳුරට මාව යොමු කරනවා. එදා ඉඳන් අද වෙනකම්ම මගේ පුහුණුකරුවන්නේ ප්‍රසන්න දිසානායක සර් තමයි. ඉතින් මං අවුරුදු 15න් 15 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරා. දැන් අවුරුදු 17න් 15 පාසල් ක්‍රිකට් කණ්ඩායමේදී නායකයා විදිහට මම කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මෑතකදී හඳුනාගත් මගේ තවත් දක්ෂතාවයක් තමයි රඟපෑම. මම විෂයක් විදිහට නාට්‍ය රංග කලාව හදාරන්නේ නැහැ ටීචර්. නමුත් මගේ රංගන කුසලතාවය දියුණුවන්නේ මගේ දහම් පාසල ඇසුරෙන්. සමස්ත ලංකා දහම් පාසල් නාට්‍ය තරඟාවලියට ඉදිරිපත් වෙමින් 2018 2019 වසරවලදී අපි ජයග්‍රහණ ලබා ගත්තා. මුලින්ම මම පොඩි පොඩි චරිත තමයි රඟපෑවි ටීචර්. නමුත් එයින් ලබාගත් පන්නරය අත්දැකීම් සමග මට 2020 වසරේ නාට්‍ය තරඟයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණා ටීචර්. නාට්‍ය රංග කලාව පිළිබඳව බිඳුවකවත් දැනුමක් තිබුණ නැති මට ඒට ගුරුහරුකම් දුන්නේ චානක දර්ශන ගුරු පියාණන්. ඉතින් ටීචර් මට මේ වගේ විෂය බාහිර කටයුතු කරගෙන යන්න මගේ දෙමව්පියන් මට ගොඩක් උදව් කරනවා ටීචර්. ඒ සඳහා සම්පූර්ණ නිදහස මට මගේ පවුලෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ වැඩ කටයුතු වලට මට උදව් වෙමින් මාව දිරිගන්වීමට මගේ පවුල අය කටයුතු කරනවා. එක මාට මාර ලොකු අයියක් ටීචර්. සුකිත පුතා, මොරටු මහාවිද්‍යාලය කියන්නේ ගායනය, නර්තනය, නාට්‍ය රංග කලාව මෙන්න මේ වගේ සෞන්දර්ය අංශයේ තරඟ වලින් සමස්ත ලංකා ජයග්‍රහණ අත්පත් කරගත්තු පාසලක්. එතකොට ඒ විද්‍යාලයේ 12 ශ්‍රේණිය උසස් පෙළ අංශය නියෝජනය කරන ඔබේ දායකත්වය මේ ජයග්‍රහණ පිටිපස්සේ තියෙනවා එක සැකයක් නැහැ. අර ගෙදරත් පවුල හැමෝටම පවුල 5 දෙනාටම ගයන්න පුළුවන් වුණානේ. ඉතින් ඔබත් ඒ පහෙන් එකක්. මේ ආරාධනාව ඔබට දැයට විපණමල් වේදිකාව හැඩගන්වමින් ගීයක් ගයන්නට.
ගමට කලින් හෙරු මුළු සංගීත වඩනා ඔබ සංගීතය විෂයක් විදියට හදාරනවද ඒ අතරතුරේදී පාසලේ බෑන්ඩ් කණ්ඩායමේ සමාජිකයෙක් වෙලා ඉන්නවද ගායන කණ්ඩායමේ සමාජිකත්වයේ දරනවද කතා කරමුද අපි සංගීතය හා බැඳුණු ඔබේ වටපිටාව කොහොමද මම මුලින්ම සංගීතයේ විෂයක් හැටියට ඉගෙන ගන්නේ 6 වසරේදී තමයි මම මුලින්ම සංගීතයේ විෂය ඉගෙන ගන්නේ ප්‍රියංගිකා සිරිවර්ධන ගුරුමෑණියන්ගෙන් එතුමිය යටතේ එතකොට පාසලේ තිබ්බ සංගීත කණ්ඩායමට මම මුලින්ම එකතු වෙන්නේ අත්තර ගායකෙක් විදිහට තමයි. හත ශ්‍රේණිය වෙනකම් අවුරුද්දක් මම එතුමියගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම හත ශ්‍රේණිය ඉඳන් මේ වෙනකම් ඉගෙන ගනිමින් ඉන්නේ හසිතා මදුශාණි ගුරුමෑණියන්ගෙන්. එතුමියගේ පළවෙනි සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට මම තවමත් කටයුතු කරනවා. ඉතින් සවින ටීචර් හසිත ගුරුමෑණියන් තමයි මගේ හැකියාව හොඳින් හඳුනාගෙන එතුමියගේ උපදෙස් අභ්‍යාසත් එක්ක මගේ හැකියාව වැඩි දියුණු කරලා උපමට්ටම් කරලා මාව එතුමියගේ සංගීත කණ්ඩායමේ ගායකයෙකු වගේම වාදකයෙකු බවට පත් කළේ. ඉතින් කියන්න හරි සතුටුයි ටීචර්.
මේ වන විට අපේ පාසලේ නංගිලා මල්ලිලා ඔවුන්ගේ හැකියාවන් හොඳින් වර්ධනය කරගෙන අපේ සංගීත කණ්ඩායමේ සමාජිකයන් විදියට මේ වන විට කටයුතු කරනවා. විටක ගායකයෙක් විදියටත් විටක සර්පිනාවාදකයෙක් විදියටත් තවත් විටක බටලාවාදකයෙක් විදියටත් අපේ සංගීත කණ්ඩායමේ මම මේ වන විට කටයුතු කරනවා. ඉතින් සංගීත කණ්ඩායමට මැදුණු දවසේ ඉඳන් අද වෙනකම් අපිට හැම වෙලෙම නිවැරදිදී උගන්වලා නිවැරදිදී හරියට කියා දීලා අපි හොඳ තැනකට ගන්න අපි වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ආදරණීය ගුරු මෑණිවරුන් දෙපළට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ටීචර්. හසිතා මදුශානි ටීචර්ගෙන් ඔබ පෙරදිග සංගීතය හදාරනවා නම් ඔබට හරි අපූර්වට ජනකවි කියන්න පුළුවන් නැති පුතේ ජනකවියක් ගායනා කරන පෙන්වන්න පුළුවන්ද? වාරේ වාරේ කියනවා විනා අඹ වාරයක්ද කොස් වාරයක්ද කජු වාරයක්ද දිල් වාරයක්ද අඹ රබුටන් මොර හිඹටු වාරයක්ද මොන හත්තිලව් වාරයක්ද කියන්න මම දන්නේ නෑ. වාරේ කුරුඳු අරගෙන මම යන කලට පාරේ පාරේ කියනවා විනා අලින් ගිය පාරක්ද මුවන් ගිය පාරක්ද කොටින් ගිය පාරක්ද ගෝනුන් ගිය පාරක්ද නයින් පොළඟුන් තිඹුරන් ගිය පාරක්ද මොන හත්තිලව් පාරක්ද කියන්න මම දන්නේ නෑ. පාරේ වැර දිලා ගියේ කටු ගස් තොටට මාලේ මාලේ කියනවා විනා රණින් කළ මාලයක්ද රිදියෙන් කළ මාලයක්ද තබෙන් කළ මාලයක්ද පිත්තලෙන් ලෝකඩෙන් රිදියෙන් කළ මාලයක්ද මොන හත්තිලව් මාරයක්ද කියන්න මම දන්නේ නෑ. මාලේ කර ලාකු අඟනක් ඒකෝඩ සිට හුරේ හුරේ කියනවා විනා අත්තාගෙන් නානෑකමක්ද මුත්තාගෙන් නානෑකමක්ද කිත්තාගෙන් නානෑකමක්ද අත්තා මුත්තා කිත්තා කිරිකිත්තාගෙන් නානෑකමක්ද මොන හත්තිලව් නෑකමක්ද කියන්න මම දන්නේ නෑ. ඌරේ ඔරුව පද පන් කිය මෙගෝඩට සුකිත පුතා මේ තරම්ම සංගීතයට දක්ෂ ඔයාට සංගීතය වෙනුවෙන් එහෙමත් නැත්නම් ඔයාගේ ගායන හැකියාව වෙනුවෙන් ඔයාට ලැබුණු වටිනාම ඇගයුම මොකක්ද? ජීවිතේ කවදාවත් අමතක නොවන ඇගයුම. සමිනා ටීචර් අපේ දහම් පාසලේ පසුගිය වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව පවත්වපු තරඟාවලිය පද්ද ගායන තරඟේ ජේෂ්ඨංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මට හැකි වුණා. ඉතින් එදා අපේ උත්සවයේ ප්‍රධාන ආරාධිත මුත්තා ලෙස එහි ඇවිල්ලා හිටියේ ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂක සතිෂ් චන්ද්‍ර දිසිංගසේ තමයි. ඉතින් එදා මාගේ ගායනයෙන් පසුව
इतमागे आराधित देश मागे गायने गेन उत्सव सभा मतमीन इदासिक दुकल प्रशंसनीय कथाभा वगेन इतुमा मटे दिन दबाद रन्हा समान उपदेश रेल्लेट नोया शास्त्रीय संगीते हुदिन प्रगुण करान उबड़ वार दिन मेने मेम उपदेशयत ए अवस्थावे सिदुन सिदुवीम मगे संगीत जीविते अमतकुन नगीमक बवट पत्तु नाटीच रेल्लेट नोया साश्रय होंदिन प्रगुण कराने पुते सर्वागेम अपित कियनवा इतिन मे सौदानम वेन्ने सुकित पुतागे वादन हेकियाव मोनतरम नम्द कियला बलन्न इतिन रस विदिन्नको मे बडनला वादने සංගීතයට වගේම ඔයා ක්‍රිකට් වලටත් දක්ෂයිනේ ඉතින් අපිට කියන්නකෝ ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔයාට අමතකම නොවන මතක සටහනක් එකතු කරපු තරගාවලිය මොකක්ද ටීචර් මං පන්දුවට පහර දෙන්නේ දකුණටි ඒ වගේම වමත් වේග පන්දු යවන්නෙක් විදියටත් මං කටයුතු කරනවා ඉතින් ටීචර් මම අවුරුදු 15න් පහල ක්‍රිකට් තරගාවලියේදී තරඟ පහකට මුණ දීලා ලකුණු 276ක් ප්‍රෙස් කරගන්න මට පුළුවන් වුණා. කඩුළු පහක් මසතු කරගන්න මට හැකියාව ලැබුණා. ඉතින් ටීචර් මෙතෙක් මගේ හොඳම පන්දු යවීම් අතරට
විස්සාවෙල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 5කට කඩුළු 4ක් වගේම පානදුර මහානාම විද්‍යාලයට එරෙහිව ලකුණු 31කට කඩුළු 4ක් ලබා ගැනීමද ඒ අතර වෙනවා. ඒ වගේම එම තරංගාවලියේදී කළුතර විද්‍යාලයටත් අශෝක විද්‍යාලයටත් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයටත් එරෙහිව අර්ධ ශතක ත්‍රිත්වයක් ලබා ගැනීමට මට හැකි වුණා ටීචර්. දවසක මොරටු මහාවිද්‍යාලයේ නම රන් අකුරෙන් ලියවේවි ඒ මෙවන් මොරටු පුතුන් නිසා. ලොවෙන් අයෙක් එක් දෙයකට වෙයි සමත මේ කතාව ඇත්තක්ද? ගුරුවරුන් හැමදාමත් බලාපොරොත්තු වුණේ තමන්ගේ ගෝලයින් තමන්ව පසු කරමින් ඉදිරියට යනවා දකින්නට. අන්න එවන් ගුරුවරුන් එවන් අරමුණක් ඇති ගුරුවරුන් සුකිත පුතාටත් හමු වුණ නිසා ඒ වෙනුවෙන් වෙහෙසුණු නිසා කැපකිරීම කරපු නිසා තමයි අද දැයට පිපෙන මල් වේදිකාව මේතරම් අපූර්වවට හැඩගැන්වෙන්නේ. දැයට පිපෙන මල් දැයට පිපෙන මල් දැයට පිපෙන මල් ඔබ තවමත් පාසල් අධ්‍යාපනයේ හදාරන පුංචි පුතෙක්. සංගීතය, ක්‍රීඩාව, ඉගෙනීම කොහොමද පුතේ මේ දේවල් මගහැරෙන්න නොදී හැමදේම එකම විදියට පවත්වාගෙන යන්නේ? හැමදේම ඉගෙන ගන්න ඕනේ, පුරුදු පුහුණු වීම. දැන් මියුසික් ගත්තාම ඒක දක්ෂතාවය ඇති වෙන ප්‍රැක්ටිස් එකත් එක්ක. ක්‍රිකට් ක්‍රීඩාවත් එහෙමයි. ඒකෙත් දක්ෂතාවය ඇති වෙන්නේ, කුසලතාවය ඇති වෙන්නේ ප්‍රැක්ටිස් එකත් එක්ක. ඉතින් මේවට ගොඩක් කාලය ඕනේ. කොහොමද ඔබ මේ යන ගමන කල්පනාකරණය කරගන්නේ? ඇත්තෙන්ම සවින ටීචර්, මම මගේ ක්‍රීඩා කටයුතු නිසා මගේ අධ්‍යාපන කටයුතු නවත්තව දමන්න කොහෙත්ම සූදානම් නැහැ. ඒ වගේම අධ්‍යාපනය නිසා මගේ ක්‍රීඩා කටයුතු නතර කරන්න මම කැමති නැහැ. ඒ නිසා මගේ ක්‍රීඩා කටයුතු වගේම අධ්‍යාපනය දෙකම සමබරව පවත්වා ගනිමින් මට කිසියම් දක්ෂතාවයක් තියෙනවද, ඒ තුළින් මට යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා මගේ රට ගෞරවයක් කීර්තියක් අත්කර දීමටද මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය සංගීතය රැක ගනිමින් කලා ශිෂ්‍යය තුළ අර්ථවත් නිර්මාණ වී කරමින් ඒ හරහාද දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා ටීචර්. දරුවෙක් කියන්නේම මැණිකක්. මැණිකක් ලස්සන ඔබ දැන් මම. දරුවෙක් ලස්සන හැකියාවෙන්, කුසලතාවෙන්, ඒ වගේම ගුණධර්ම වලින් පරිපූර්ණ වුණාම. සුකිත පුතා මොරටු මහාවිද්‍යාලයට මැණිකක්. නැහැ, සුකිත පුතා මේ මුළු රටටම මැණිකක්. දවසක අනාගතයේදී අපි බලමු. දෙයට පිපෙන මල්, දෙයට පිපෙන මල්, දෙයට පිපෙන මල්. ඔබ මෙතෙක් වෙලා අපිත් සමග බෙදා හදාගත්තේ ඔබේ විෂයානුබද්ධ හැකියාවන්. සාමාන්‍ය පෙළ විභාගයේ ජයගත්තට පසුව මේ වන විට ඔබ වර්තමානයේදී උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් ඉන්නවා. උසස් පෙළ විභාගය දැන් තියෙන්නේ ඔබට පේන දුරින්. ඉතින් මේ කඩයිවෙන් පසුව ඔබේ අරමුණු බලාපොරොත්තු මොන වගේද? මම සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ ටීචර්, මම උසස් පෙළ සඳහා තෝරගන්නේ කලා විෂය තමයි. 2022 වසරේදී අප උසස් පෙළ විභාගයට පැමිණ සිටීමට මම සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් මගේ අධ්‍යාපනික බලාපොරොත්තු වෙන්නේ ටීචර් උසස් පෙළ විභාගයේ හොඳින්ම සමත් වෙලා වැඩිදුර අධ්‍යාපනය සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. ඒ වගේම මං කලා විෂය තෝරා ගන්න මුල් වන පෙරදිග සංගීතය මනවින් ප්‍රගුණ කරලා හොඳින් හදාරලා අනාගතයේදී සංගීත ශාස්ත්‍රයේ දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා ටීචර්. අධ්‍යාපනයේ හදාරන අතරතුර පාසලේදී ඔබ ක්‍රීඩාවට වගේම සෞන්දර්යංශයේ කටයුතු වලටත් ඔබේ දායකත්වයේ සපයනවා. ඉතින් ඔබ පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යෙක්. මේ වැඩ කටයුතු වලට පාසලේදී, දහම් පාසලේදී ඔබට අතහිත දෙන අය, ගුරුවරුකම් දෙන අය බොහොමයි. ඒ වගේම තමයි මේ කටයුතු වල සාර්ථකත්වයේ රහස ඔබේ පවුල. ඉතින් පුතේ, වැඩසටහනේ අවසානයට ළඟා වෙලා ඉන්න මොහොතේ අපි මතක් කරමුද ඔබේ ආදරණීයයන් ගැන? මුලින් මට මේ වැඩසටහනට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දුන් හෂිත අමෘතශාන ගුරු මෑණියන්ට මාගේ හදපිරි ආදරේ, ගෞරවේ, ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම සියහඬ අන්තර්ජාල ගුවන්විදුලියේ සභාපතිතුමිය වන අනුෂා නිලන්දිකා මහත්මියට, ආදරයෙන් වැඩසටහන මේ වන සවින ටීචර් ඔබට, විපණික කුළුමල් වැඩසටහනේ සංස්කරණ කටයුතු සිදු කරන ශීලුම ශිල්පීන්ට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ තාත්තා, අම්මා, අක්කා, නංගී ඇතුළු පවුලේ සියලුම නෑදෑ හිතමිතුරන්ට මේ අවස්ථාවේ ස්තුතිය බුදු කරනවා.
ඒ වගේම අපේ පාසලේ නිර්මාණ වන යෝබී ගුණරත්න විදුහල්පතිතුමාට මේ වෙලාවේ මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා වගේම අපේ පාසලේ සහකාර විදුහල්පති පූජ්‍ය මෛහිණි අමිත සාර ලොකු අමුදුරන් වහන්සේට අපේ පාසලේ ධර්මාචාර්ය පූජ්‍ය කුඹුම්කොල්ලෑවේ සුමන සාර ස්වාමීන් වහන්සේට මගේ පාදපත්ම නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා ඒ වගේම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමන් තුමියන්ලායතුළු මාගේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ස්තුතිය පුද කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා එමෙන්න පාසලේ හිටපු විදුහල්පතිතුමියන් තුමන්ලායතුළු ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ වෙලාවේ මම ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම මගේ දහම් පාසලේ නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය උඩුගම විමල කීර්ති ස්වාමීන් වහන්සේට දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය ලේල්වල විමල ධම්ම ස්වාමීන් වහන්සේට මම මගේ පාදපත්ම නමස්කාර පූර්වක ස්තුතිය මේ වෙලාවේ පුද කර සිටිනවා ඒ වගේම මට නිතරම අවවාද දෙමින් ගුණදන් කියා දෙමින් මට උදව් කරන මගේ දහම් පාසලේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට මගේ හදපිරි ස්තුතිය මේ වෙලාවේ පුද කර සිටිනවා ඒ වගේම අප පාසල වෙනුවෙන් අමිල සේවයක් ඉටු කරන පාසල හා සම්බන්ධ සියලුම සමිති සමාගම් වල නිලධාරිවරුන් වහන්සේ ක්‍රිකට් පුහුණු කරු ප්‍රසන්න දිසානායක සේවවත් අපේ සුනිල් මාමවත් මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා ඒ වගේම මගේ පාසලේ යහළු එළියන්වත් මාත් එක්ක ඉන්න මගේ පාසල් සංගීත කණ්ඩායමේ සමාජිකින්වත් මගේ ක්‍රිකට් කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකින්වත් මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා වගේම අවසාන වශයෙන් ටීචර් මගේ මේ ගමනට තිරි දෙන සියලුම දෙනාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. ඒත් එක්කම සියහන නාලිකාවට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ හරවත් ගුණවත් වැඩසටහන් එක්ක රැඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ටීචර්. ස්තුතිය. දෙයක පිපෙන මල්, දෙයක පිපෙන මල්, දෙයක පිපෙන මල්. දයම සුවඳවත් කරන පුංචි මල් කැකුලක් සියහඬ ගුවන සැරසුවා. අපේ ආරාධනාව පිළිගෙන දෛව පිපෙනමල් සමගින් පිළිසඳරේ යෙදෙන පුංචි පුතුට බෙහෙවින්ම ස්තුතියි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මොරටු මහවිදුහලේ ආඩම්බරකාර පුත්‍රවරක් වන්නටත් තුන් ඉරියව්වෙම දස්කම් දක්වමින් ලෝක ඉදිරියේ ලක්මෑණිගේ නම රන් අකුරෙන් ලියවන අභිමානවත් පුතෙක් වන්නටත් සියහට පවුලේ අපි හැමෝම සුභපැතුම් එක් කරනවා. ඉතින් පුතේ අදට සමුගෙන යන්නම් ඔබට ආයුබෝවන් සුභ රාත්‍රියක්. දුවේ පුතේ ඔයාලටත් පුළුවන් දෛත පිපෙන මල් වේදිකාව සුවඳවත් කරන පුංචි මල් කැකුලක් වන්නට. ඕලෙකට කරන්න තියෙන්නේ මුණු පුතේ Facebook එකේ සවිනා නානායක්කාර ප්‍රොෆයිල් එකට ඇවිල්ලා පුංචි මෙසේජ් එකක් දෙන්න ඕනේ. ඔයාලගේ නම, ලිපිනය සහ ඔයාලගෙන ගන්න ශ්‍රේණිය සඳහන් කරලා ඊට පස්සේ අපි ඔයාලව සම්බන්ධ කරගෙන දෛත පිපෙන මල් වේදිකාවේ සුවඳවත් කරන පුංචි මල් කැකුලක් වෙන්නට ඔබට ආරාධනා කරනවා. සැරසුවාට මගේ හිතත් හිමින් සැරේ දුවයි යටින් වලාකුලට පොත් අතරම සිර නොම උන ගම්මානය මිහිරි මට අකුරට නගරෙට ආදා ඊන පාට පාට ඒ දන්නේ
ගතිය යන්න තියෙන්නේ මග මට කොහොමද මං දුවනවලා පසුපස දුර දිව යන්නේ වැහිවලා කුලක් පාවීවි මඩින තුරා නියන් දෝස කැමිය සිරිය සෙනෙ හස ළඟ සිත සතුටින් මං උන්නා උසට ප්‍රාර්ථනා මට නැතිවා ජීවිතයේ ගමන යන්න හිත හොඳටම හයි ඇතුවා මහමෙරක් ළඟ පවා මගේ හිත හීලෑ කර ඇතුවා දිනන්න ජීවිතය මෙමට යහගුණ දම් මග තැනුවා වලාකුලින් එලා සලුව අහස හැඩට සැරසුවාට මගේ හිතත් හිමින් සැරේ දුවයි අටින් වලාකුලට පොත් අතරම සිර නොමවුන ගම්මානය මිහිරීමට අකුරට නගරෙට ආදා මටත් හීන පාට පාට සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ